Reverend Father Roger Fernando. සුබ දවසක් අද ජූලි මාසේ 29 වෙනිදා සභා මාතාව සුදෝ මාර්තා මුනිවරියගේ මංගල්‍යය. අපි දන්නවා ආගන්තුක සත්කාරය ගැන කතා කරද්දී අපිට මෙතුමියව නිතැතින්ම මතක් වෙන දවස පළවෙනි සියවස. බෙතානිය කියන ග්‍රාමය ලෝක්තුමාටම ආවේණික වෙච්ච මාර්තා මරියාගේ කතා පුවත අපගේ හද තුල රැව්පිලිදැව් දෙනවා. කොහොමද මේ මාර්තා ස්වාමීන් වහන්සේව පිළි අරගෙන උන්වහන්සේට අවශ්‍ය කරන සාත්තුව නැත්තම් අවශ්‍ය කරන අධ්‍යාත්මික දේට වඩා ශාරීරික අවශ්‍යතාවයන් ඉටු කරන්නේ. ඒ වගේම ජුවාම්තුමාටම ආවේණික වුණු 12 වෙනි පරිච්ඡේදයේ තමාගේම සහෝදරයා ලාසරස්ගේ මරණයේ අවස්ථාවේදී අර පළවෙනි අවස්ථාවේදී අතපසු වෙච්ච මේ සේවයට වඩා දැහැන්ගත වෙන පාමුල වැටිය මරියා වගේ සවන් දීලා ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න ඒ ක්‍රියාදාමයට උන්වහන්සේ ටිකෙන් ටික ලූක්තුමාගේ 10 පරිච්ඡේදයෙන් වරද්දගත්තු තැන හරිගස්සගෙන නැවත ජුවාම්තුමාගේ 12 ඇගේ ජීවිතයේ ඉදිරියට යන ආකාරයක් අපි මේ සුවිශේෂ දෙක සවිස්තරාත්මකව විශ්ලේෂණය කරද්දී අපට දැනෙන දෙයක්. අපි දන්නවා බෙතානිය කෙනේ ගමේ ස්වාමීන් වහන්සේ ගොඩාක් ආලය කරපු ආදරය කරපු තුන් නමක් හිටියා. ඒ තමයි ලාසරස් සහ ඔහුගේ නැගණියන් දෙදෙනා මාර්තා සහ මරියා කියන චරිත තුන. දැන් මේ චරිත තුනේදී අපි දකිනවා විශේෂයෙන්ම අපි 10 පරිච්ඡේදය ගැන කතා කරද්දී මේ කම්ප්ලේන් කර නැත්නම් ඇවටිලි කරන ස්වාමිනී මගේ සොයුරිය වහන්සේගේ පාමුල ඉන්නවා කිසිම වැඩක් නොකර කියන්න ඇයට උදව් කරන්න කියලා තරහා විදියක දෝෂාරෝපණය කරන ස්වරූපයක්. නමුත් ස්වාමින් වහන්සේ කියනවා මාර්තා මාර්තා ඔබ බොහෝ දේවල් ගැන නලංගු වෙනවා. ඒ නිසා උන්වහන්සේ අපේ ජීවිත දිහා බලලා කියන්නේ තෝකයි අපිත් අරිට මාර්තලා වගේ ගොඩාක් දේවල් ගැන අනවශ්‍ය දේවල් ගැන කරදර වෙනවා. හෙට මොනවා වෙයිද මගේ ජීවිතේට මොනවා මේ දේශපාලන අස්ථාවරය තුළ මට හෙට දවසේදී නැගී සිටින්නට පුළුවන් වෙයිද මගේ ප්ලෑන් ටිකට මොකද වෙන්නේ මගේ විභාගය නැත්තම් විවාහය මගේ රැකියා. දැන් මේ වගේ නානක් ප්‍රකාර දේවල්. හැබැයි මරියාගේ චරිතය නිහඬයි. හැබැයි මෙන්න මේ කනෙක්ෂන් එක සම්බන්ධතාවය වැදගත්. ඒ සම්බන්ධතාව නිකම්ම නිකන් ඔය පල්ලියට ගිහලා ආඥා කර කිසිම දෙයක් නොකරේ ඒ සම්බන්ධතාවයේ තුලින් ලබා ගන්නා වූ පෝෂණය ගොඩාක් වැදගත්. හරියට සුදෝ තෙරේසා මෞතුමියගේ කන්‍යා සොයුරිය වගේ පහන්දර අලුයම 4ට විතර නැගිටලා මේ පැය කියන්නේ the most important hour is with the Lord. එතනදී තමයි මේ බැටරිය ජීවිතේ නැමැති බැටරිය charge කරගන්න. ඊට පස්සේ පහන්දර පහෙන් පස්සේ අර රෝගීන් ළඟට ගිහිල්ලා කවලා පොලා ඒ තුවාල වෙච්ච නැත්තම් කැතකුණු ඔක්කොම අතගාලා මේ සියල්ලම කරලා පාරක් පාරක් ගානේ ගිහිල්ලා සමහර වෙලාවට එදා වේල මිනිස්සුන්ගෙන් එකතු කරලා මේ සියල්ලම කරලා වෙහෙස මහන්සිය උපරිමයයි. හැබැයි අවසානයේ දිනින්දට යන්නේ ඉස්සරලා තවත් පැයක් ඒ කනෙක්ෂන් එකට යනවා. බලන්න හරියට මේ මාර්තයි මරියයි සම්පින්දනය වෙච්ච චරිත. මේක තමයි අපිට අවශ්‍ය කන්ටෙම්ප්ලේටිව් ඇන් ඇක්ටිව් ලයිෆ් විදින් අස්. ගොඩාක් වෙලාවට අපි එක පැත්තකට බර වුණොත් මොකද වෙන්නේ? අපේ ජීවිතේ වැටෙනවා. දුණු බහැපු ලොරියක් වගේ එක පැත්තකට බර වෙලා ඒ නිසා සමබරව ගමන් කරන්නට අද මේ මාර්තාගේ කතාන්දරය අපට ස්වාමින් වහන්සේ මතක් කරලා දෙනවා. ඒ වගේම මේ මාර්තා කියන පුද්ගලයා worldly matters ගැන ලෝකෝත් ලෞකික දේවල් ගැන ගොඩ තමාගේ අවධානය යොමු කළා. ස්පිරිචුවල් පැත්තට මේරි මරියා තමයි යොමු වුණේ. නිසා මේ දෙක තුළ සමතුලිතභාවයක් ඇති කරගන්නට අපි අද දවසේදී උත්සාහ කරමු. දැන් මේකම තමයි අද අපි දකින්නේ සුදු සුවිශේෂය තුළ. ස්වාමින් වහන්සේ මේ ජුවාම්තුමාගේ සුවිශේෂය අනුව සහෝදරයා මැරුණයින් පස්සේ මේ බව දැනුම් දුන්න. මේ මැරිලා භූමදානය කරලා දින 4කට පස්සේ තමයි මොවුන් දිහාපට ස්වාමින් වහන්සේ යන්නේ. එතකොට මොකද වෙන්නේ? ජුදෙව්වරුන් ගොඩාක් එතන රැස්වලා ඉන්නවා. ස්වාමිනිය වහන්සේ හිටියානම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ. මහර තමයි කියන්නේ පිළිගන්නවා. නමුත් උන්වහන්සේ කියනවා මම පුනර්ජීවනයේ ජීවනය ඔබ විශ්වාස කරනවා අදහන්නේ මේ කියලා කියනවා. හැබැයි දුවලා ගිහිල්ලා පිළිගන්නේ මාර්තා. ඊට පස්සේ මරියට ගිහින් කියපුවාම ජේසු ආවා කියලා ඇය දුවලා ඇවිල්ලා පාමුල වැටෙනවා. ඊට පස්සේ තමයි සුසුම්ලා හඬන්නේ. බලන්න මේ පාමුල වැටීමේ සිද්ධාන්තය උන්වහන්සේ හොයාගෙන කනෙක්ෂන් එක ලබාගෙන ඒ දේවාදරෙන් පිරුණට පස්සේ අපේ ජීවිතය
අපි විතරක් නෙමේ ස්වාමීන් වහන්සේත් එක්කයි අපි මුහුණ දෙන්නේ. අපේ ප්‍රශ්නවලට, විභාගවලට, අරගලවලට, තීරණවලට අපිට ලැබෙන ලොකුම මහෞෂධයක් තමයි ස්වාමීන් වහන්සේගේ වචනය. ඉතින් මේක තමයි අද මේ මාර්තාගේ කතාවේදී අපට මතක් කරලා දෙන්නේ. තම නිවස ක්‍රිස්තුන් වහන්සේව පිළිගන්නා ස්ථානයක්, සත්කාර කරන ස්ථානයක් බවට පත් කරගන්න. එතකොට ඔබේ නිවස කොච්චර සුන්දර දේද, ඒ වගේම උන්වහන්සේට සවන් දෙන ස්ථානයක් කරගන්න. මෙම ක්‍රියාව ප්‍රායෝගික පැතිකඩ සුදෝ ජුවාම්තුමා තම හසුනෙන් අපට පෙන්වලා දෙනවා. පළවෙනි කියවීම තුළ එකිනෙකාට ප්‍රේම කිරීම එම ප්‍රායෝගික බවයි. එනිසා අපේ ජීවිතයට උන්වහන්සේව පිළිගෙන උන්වහන්සේට සවන් දී එකිනෙකාට ප්‍රේම කරන්නට අපි ඇතුළු වෙමු. ඒ කියන්නේ ප්‍රේමය නම් දිව්‍යන් වහන්සේයි. ප්‍රේම නොකරන්න දිව්‍යන් වහන්සේව හඳුනන්නේ නැහැ. ප්‍රේම කරන්නේ කොහොමද? ආදර දුවේ පුතේ, අම්මේ තාත්තේ ජේසු ගැන දැනගත්තේ නැත්නම්, ජේසුත් එක්ක හිටියේ නැත්නම්, දේව වචනයට සවන් දීලා ඒ තුල අපි භවනා කළේ නැත්නම් කොහොමද අපි කටින් කියන්නේ මම ජේසුට ආදරේ ආදරේ ප්‍රේම කරනවා කියලා? ඒ නිසා ඒක ක්‍රියාවෙන් පෙන්වන්නට මේ වචනේ අපේ හදවත තුලට ඇතුළු කරගෙන, හදවත නැමැති කන විවර කරගෙන, ඊට පස්සේ අපි ඇක්ටිව් ලයිෆ් එකට ඇතුළු වෙමු. කන්ටෙම්ප්ලේටිව් ලයිෆ් ලීඩ්ස් us to do our active life better කියන සංකල්පය අනුව අප ඉදිරියට යමු. සුදු මාර්තා මුනිවරයනි, අපවත් දේවතාත්තව ස්වාමින් වහන්සේ අපගේ හදවත නැවති නිවහනට පිළිගන්න ඒ පිළිගන්නා වූ විදිය කියා දුන මැනවි. ආමෙන්.